අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ සිවිලම දෙනාම ඉන්න සතින් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ මේ ලංකාවට සහ ලෝකයට විශේෂයෙන්ම මේ බලපාලා තියෙන COVID-19 ප්‍රශ්නය නිසා 2020 economic growth එකට මොන වගේ බලපෑමක් ඇති වේද කියන එක ගැන. ඇත්තම කිව්වොත් 2020 ආරම්භයේදී ගොඩක් රටවල් තමන්ගේ predictions කරලා තිබ්බා 2020 අවසානයේදී මොන වගේ තැනකට තමන්ගේ රටේ ආර්ථිකය යයිද කියලා. නමුත් ඒ සියලුම estimates මේ වෙනකොට බිඳ වැටලා තියෙනවා. මොකද දිගින් දිගටම COVID වල waves පැන නැගීමත් එක්ක සියලුම රටවල ආර්ථිකයන්ට සෑහෙන අමාරු තත්යකට මුහුණ පාන සිදු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි ලංකාවටත් මේක විශේෂයෙන්ම බලපෑවා. ලංකාවේ ආර්ථික වර්ධන වේගයට මේක කෙලින්ම අනිවාර්යම බලපානවා. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ගත්තොත් එහෙම ඒක ඩොලර් බිලියන 84ක වගේ කුඩා ආර්ථිකයක්. අනෙකුත් දෙවැන්ත රටවල ආර්ථිකයන් හා සංසන්දනාත්මක බැලුවෙන් පස්සේ ඩොලර් බිලියන 84ක් කියන්නේ සාපේක්ෂව ඉතාම කුඩා ආර්ථිකයක්. අපි දකුණු ආසියා ආර්ථිකයේ රටවල් දිහා ගත්තත් එහෙම නැත්නම් ඉමර්ජින් ඩිවලපින් කන්ට්‍රීස් දිහා බැලුවත් මේක එතරම් ලොකු ආර්ථිකයක් නෙමෙයි. ඒ නිසා තමයි ලංකාවේ ආර්ථික වර්ධන වේගය කියන එක වඩා වැදගත් වෙන්නේ. මොකද ඒකට හිට් එකක් ආවොත් එන ගැටලු සහ ආර්ථිකයේ ප්‍රගමණයට ඇති වෙන බාධා සෑහෙන වැඩි නිසා තමයි අපි මේ ගැන ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකකදී ගෙනාවා මේ ලංකාවේ මොනිටරි පොලිසි එකේ රිවියු එක සම්බන්ධයෙන් මහ බැංකුව ගෙනාපු වාර්තාවේදී ඒගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා තිබ්බා. ඒ වෙනකොටත් ලංකාවේ සෙකන්ඩ් ක්වාටර් එකේ දළ ජාතික නිෂ්පාදිතයේ එස්ටිමේට්ස් ප්‍රකාශයට පත් කරලා තිබ්බේ නැහැ කියලා. මොකද ඇත්තටම මේ ඩිලේ එකට හේතු වෙන්න පුළුවන් ආර්ථිකයේ වර්ධන වේගයක් නොතිබීම කියන එක ගැන අපිට යම්කිසි අදහසක් එතනින් ගන්න පුළුවන්. මොකද ඒක මහ බැංකුවේ මොනිටරි පොලිසි රිවියු එකේ ඒ වාර්තාවෙත් පැහැදිලිව සඳහන් කරලා තිබ්බා. ලොකු කන්ට්‍රැක්ෂන් එකක් විශේෂයෙන්ම 2020 සෙකන්ඩ් ක්වාටර් එකේදී තියෙන්න පුළුවන් කියලා. එතකොට ඒකත් එක්ක තමයි මේ සෙකන්ඩ් ක්වාටර් එකේ රිසල්ට්ස් රිලීස් වෙලා තිබ්බේ නැත්තේ. එතකොට ඇත්තටම සමහරට තර්ඩ් ක්වාටර් එකත් එක්ක ඒගොල්ලෝ පබ්ලිෂ් කරන්න හිතුවද දන්නේ නැහැ. නමුත් එහෙම පබ්ලිෂ් කරත් ඒකේ තියෙන නෙගටිව් සයිඩ් එක ටිකක් වැඩි වෙන්න පුළුවන් කියන එක ගැන අපිට මහ බැංකුව වාර්තාවෙනුත් ඒ ගැන යම්කිසි අදහසක් කල් තියාම දැනගන්න පුළුවන් වෙනවා. ඒතකොට විශේෂයෙන්ම මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් යටතේ IMF එක එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් එක ඇනලිසිස් එකක් කරලා වාර්තාවක් නිකුත් කරලා තිනවා වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක් කියලා. ඒතකොට මෙන්න මේකේ පැහැදිලිව සඳහන් වෙනවා ලෝකයේ සියලුම රටවල් වල ආර්ථික වර්ධන වේගයන් ඉදිරි අවුරුදු 1-2 වගේ කාලය ඇතුළත මොන වගේ තත්ත්වයක් ඇති වේද කියලා. විශේෂයෙන්ම මේ මුළු ලෝකෙටම බලපාපු මේ කෝවිඩ් වසංගත තත්ත්වයක් එක්ක ආර්ථිකයට ඇති වෙන බලපෑම ගැන ඒගොල්ලෝ ඩීටේල් රිපෝට් එකක් කරලා තියෙනවා. ඒතකොට මෙන්න මේකේ ලංකාව ගැන සඳහන් වෙන ඒරියාස් වලට යන්න කලින් මම මුලින්ම හිතුවා මේ GDP එක ගැන කතා කරන නිසා ඔයගොල්ලන්ට මේ GDP එක ගැන පොඩ්ඩක් මුලින්ම හඳුන්වලා දෙන්න. මොකද එතකොට තමයි අපිට හරි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එන්නේ අපි මොකද්ද මේ කතා කරන්න කියලා. දැන් ඒක කතා කරන්න මම දැන් ඔයගොල්ලන්ට පෙන්වලා තියෙනවා මහා බැංකුවේ අලුත්ම ඇනුවල් රිපෝට් එකේ සෙක්ෂන් එකක්. ඔයගොල්ලන්ට මේකේ පේනවා ඇති ලංකාවේ GDP growth එක මොකද්ද, ඒ වගේම ලංකාවේ GDP එක මොන වගේ ලෙවල්ස් වලද රන් වෙන්නේ කියලා ගැන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන ඇත්තටම මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව GDP එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන තියෙන රිපෝට් එක මේක හැම වාර්තාවකම සඳහන් වෙනවා. එතකොට මෙතන පේනවා GDP එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් තමයි හැදෙන්නේ. ඇග්‍රිකල්චර්, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රී, ශ්‍රීලංකට සර්විසස්. එතකොට අපිට පැහැදිලිවම පේන දේ තමයි GDP එකට ලොකුම කන්ට්‍රිබියුෂන් එකක් දක්වන්නේ මෙන්න මේ සර්විසස් කියන ඒරියා එක. උනාට පේනදි GDP එකෙන් පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් එහෙම ඒක 2019 වර්ෂයේදී සර්විසස් වලින් 57.4% දායකත්වයක් දක්වලා තිනවා. ඊළඟට විශාලතම දායකත්වයක් දක්වන්නේ ඉන්ඩස්ට්‍රීස්, ඒක 26.4%. අන්තිමට තමයි ඇග්‍රිකල්චර් එන්නේ, ඒක 107%. මේක නැත්තරම කලින් වීඩියෝ එකකනුත් කතා කළා. ශේම කොවිඩ් කාලෙදි මේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් කතා කරපු වීඩියෝ එකේදී. ඒතර මෙතනනුත් පැහැදිලි වෙන දේ තමයි විශේෂයෙන්ම මේ කොවිඩ් ඉම්පැක්ට් එකත් එක්ක මෙන්න මේ සර්විසස් වලට ලොකු හිට් එකක් එනවා. එතකොට අපිට වැඩිපුරම GDP එක ජෙනරේට් කරලා දෙන ඒරියා එකටම තමයි ඔය කියන හිට් එක එන්නේ. විශේෂයෙන් මේ හෝල්සේල් ඇන්ඩ් රීටේල් ට්‍රේඩ්, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ස්ටෝරේජ්, ඇකමඩේෂන්, ඊතර හොටෙල් ඔවගේ ඔක්කොම සර්විසස් මේකට තමයි අයිති වෙන්නේ. ඊතර මෙන්න මේ ඒරියා එකට හිට් වුණාම අපිට GDP එකට වැඩිපුරම දායකත්වයක් දක්වන සෙක්ටර් එකට තමයි මේ හිට් එක එන්නේ. අන්න ඒ නිසා තමයි මේ වගේ ව්‍යසනයක් ආවම ආර්ථික වර්ධන වේගය කඩා වැටෙන තත්ත්වයට පත් වෙන්නේ. මොකද අපේ කම්පොසිෂන් එක හැදිලා තියෙන්නේ අන්නේ ආකාරය නිසා. ඊළඟට ඉන්ඩස්ට්‍රීස් ගත්තත් ඊළඟට ලොකුම කන්ට්‍රිබියුට් වෙන්නේ ඕගලන්ට පේන ඇති මෙතනින් මැනිෆැක්චරින්. එතකොට මේ වගේ ඉන්ඩස්ට්‍රීස් වලට බාධා ඇති වුණොත් එහෙම කර්ෆියු දාලා අර කලින් තිබ්බා වගේ සති ගණන් වහලා තියන කියොත් එහෙම මෙන්න මේ ප්‍රොඩක්ෂන්ස් ලෙවල් වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක GDP එකට දායකත්වයක් දක්වන ප්‍රධාන ඒරියාස් වලට තමයි මෙන්න මේ හිට් එක එන්නේ. ඒ නිසා තමයි
බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇග්‍රිකල්චර් ගත්තොත් එහෙම අපි දැක්කා කලින් අවස්ථාවවලදීත් කර්ෆියු දාලා තිබ්බත් ඇග්‍රිකල්චර් රිලේටඩ් වැඩ කටයුතු සඳහා මේ අවස්ථාවේ ලබා දීලා තිබ්බා කර්ෆියු යටතේ වුණත්. නමුත් එතෙන්දී අපිට GDP එකට දායකත්වය දක්වන්නේ 7% වගේ පොඩි ප්‍රමාණයක්. ඒතකොට මෙන්න මේ විදිහට තමයි කම්පොසිෂන් එක හැදෙන්නේ. මේ නිසා තමයි මේ වගේ ව්‍යසනයකදී මෙන්න මේ සර්විසස් සහ ඉන්ඩස්ට්‍රීස් සරහා එන බලපෑම අපිට ලංකාවේ ඩිරෙක්ට් හිට් එකක් වෙන්නේ ආර්ථික වර්ධන වේගයට. මොකද ආර්ථික වර්ධන වේගය මනින්නේ රියල් GDP growth එක අනුව. එහෙම නැත්නම් දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය අනුව තමයි මේ ආර්ථික වර්ධන වේගය කියන එක අපි කියන්නේ. එතකොට මෙතන තව පල්ලෙහාට ගිහින් ඔයගලන්ට පේනවා ඇති ලංකාවේ ආර්ථික වර්ධන වේගය කොහොමද ඉතිහාසයේ තිබ්බේ කියලා. ඔයගලන්ට පේනවා 2016දී 2015ට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය තිබ්බේ 4.5%. 2017දී 16ට සාපේක්ෂව 3.6%. 18දී 14ට සාපේක්ෂව 3.3%. 19දී 18ට සාපේක්ෂව 2.3%. ඔයාලට පේනවා ඇති GDP growth එක. එහෙම නැත්නම් ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම බැලුවොත් එහෙම පසුගිය අවුරුදු 4ක වගේ කාලය පුරාවට ආර්ථික වර්ධන වේගයේ අඩුවීමක් අපි දක්නට ලැබෙනවා. එතන මෙන්න මේක මේ කෝවිඩ් නැති කාලෙදිත් පවා අපි දැක්කේ මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක්. එතකොට කෝවිඩ් බලපෑමට ලක් වෙච්ච 2020දී ඇතිවන බලපෑම ගැන තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් එක දිහා බැලුවත් කෝවිඩ් බලපෑමක් නැති අවුරුදු වලත් GDP growth එක එහෙම නැත්නම් ආර්ථික වර්ධන වේගය declining ට්‍රෙන්ඩ් එකක තමයි ආවේ. එතකොට 2019ට යනකොට මේකේ normal ට්‍රෙන්ඩ් එකේ ආවත් අපිට හිතන්න පුළුවන් අඩුම ගන්න 2.3 කියන ලෙවල් එකේ තිබ්බත් දැන් මේ GDP ඉම්පැක්ට් එකත් එක්ක මේක නෙගටිව් යන්න තියෙන chances සෑහෙන වැඩි කියලා. ඒ කියන්නේ ආර්ථික වර්ධන වේගය ඍණ යන්න තියෙන chances වැඩි කියන එක ගැන අපිට මෙන්න මේ ට්‍රෙන්ඩ් එක දිහා බැලුවත් පේන්න තියෙනවා. ඒතර ඒක තමයි මම මෙතනින් highlight කරන්න උත්සාහ කරේ. එතකොට අපි මෙන්න මේ understanding එකත් එක්ක යන් IMF එක රිලීස් කරලා තියෙන World Economic Report එකට. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ IMF එක රිලීස් කරලා තියෙන World Economic Report එක. මේක ඇත්තටම latest report එක. ඒගොල්ලන්ගේ World Economic Outlook එකේ මේක ඇත්තරම නම් කරලා තියෙන්නේ මේගොල්ලෝ ලොංග් ඇන් ඩිෆිකල් ඇසෙන්ට් කියලා. ඒතර එතනින්ම තේරෙනවා මුළු ලෝකෙටම බලපාලා තියෙන අර්බුදකාරී තත්ත්වය තමයි මේක පැහැදිලි කරන්නේ. මේ තමයි ලේටස්ට් රිලීස් එක 2020 ඔක්තෝබර්. ඒතකොට මේක සෑහෙන දිග report එකක්. මේක ඔක්කොම මම elaborate කරන්න යන්නේ නැහැ. නමුත් මේකේ ලංකාව සම්බන්ධයෙන් තියෙන economic forecast එක එහෙම නැත්නම් GDP forecast එක මම පොඩ්ඩක් highlight කරන්න බැලුවා. ඒතර මේ තියෙන්නේ ලංකාව සම්බන්ධයෙන් තියෙන මේ රිපෝට් එකේම අදාළ ඉන්ඩෙක්ස් එක. මේක ලංකාව ඇත්තරම වැටෙන ඉමර්ජින් මාකට් ඇන් ඩිවලපින් ඉකොනොමීස් කියන රටවල් කැටගරියට තමයි මේ ලංකාවත් අයිති වෙන්නේ. එතකොට මේ පේනවා ඇති ඉමර්ජින් ඇන් ඩිවලපින් ඒෂියා යටතේ ලංකාව අයිති වෙනවා. මෙන්න මෙතනදී ඕගලන්ට පේනවා ඇති ලංකාවත් එක්ක ඉතුරු වෙන අනිත් රටවල් ටික තමයි මේ තියෙන්නේ. ඕගලන්ට බංග්ලාදේශ්, භූතාන්, මේ විතර ඉන්දියා, ඉන්දුනීෂියා මේ ආදී වශයෙන් ඩිවලපින් ඒෂියා එකේ කැටගරියට තමයි ලංකාව වැටෙන්නේ. මේ විදිහට තමයි මුළු ලෝකයේම රටවල් එක එක කැටගරිස් වලට තමයි IMF එක කැටගරයිස් කරලා තියෙන. ඕනෙ වෙනද ඉමර්ජින් ඇන් ඩිවලපින් යුරෝප් ඒ විදිහට මේවා සෑහෙන ඒරියාස් වලට මේක කැටගරයිස් කරලා තියෙනවා. ලංකාව එතකොට මේ සෙක්ෂන් එකේ තමයි තියෙන්නේ. මෙතන වැදගත්ම දේ තමයි IMF එකේ ප්‍රොජෙක්ෂන් එක දිහා බලන්න. දැන් මේ 2.3 කියන්නේ 2018ට සාපේක්ෂව ලංකාවේ තිබ්බ ආර්ථික වර්ධන වේගය. එතකොට බලන්න 2020දී ලංකාවේ ආර්ථික වර්ධන වේගයක් විදිහට මේ පෙන්වන්නේ නෙගටිව් 4.6% විදිහට තමයි 2020 පෙන්වන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ ඍණ පැත්තට ගමන් කරන්න යන්න තියෙන chances වැඩි කියන එක තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. මේක projection එකක්. එතකොට 2020 ජූනි GDP estimate එක තාම ලංකාවේ publish කරලත් නැහැ. ඒතර මේ estimate එකත් අපි හිතන්නේ එච්චර හොඳ report එකක් හම්බෙයි කියලා. ඒතර 2020 IMF report එක අනුව 2020 අවසානයේදී ලංකාවේ economic growth එකක් නෙමෙයි තියෙන්නේ. ඒක decline එකක් විතර තමයි 2020 දී IMF එක estimate කරලා තියෙන්නේ. ඒතර මේ වගේ negative point එකක ඉඳලා 2021 එකේ හොඳ තත්යකට ආවොත් අපිට ලොකු growth එකක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක 5.3 වගේ තරමක ලොකු growth එකක් පෙන්වන්නේ. ඊට පස්සේ ඉදිරි කාලය ගැන තමයි මේ projection එක තියෙන්නේ. ඒතර 2021 වගේ තමයි අපිට වඩා වැදගත් වෙන්නේ. මොකද මෙච්චර ලොංග් ටර්ම් ෆෝකාස්ට් එකක් අපිට බලලා සමයට වැඩක් වෙන්නේ නැති නිසා. ඒ වගේම මේ report එකෙන් පේන අනිත් කාරණේ තමයි ඇත්තටම ලංකාවට විතරක් නෙමෙයි ගොඩක් රටවල් වලට 2020 ගත්තොත් එහෙම economic growth එක negative. ඒ කියන්නේ ආර්ථිකය වර්ධනය වෙලා නැහැ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ආර්ථිකය එහෙම නැත්නම් GDP එක ඊට කලින් අවුරුද්ද 2019 තිබ්බ ලෙවල් එකට වඩා GDP එක 2020 වෙනකොට අඩු වෙලා තිනවයි කියන එක තමයි ඉතින් අදහස් වෙන්නේ. කියන්නේ ආර්ථිකය වර්ධනයකට නෙමෙයි ගමන් කරලා තියෙන්නේ ඒ ආකාරයෙන් බැලුවයින් පස්සේ. ඒතර මේ ඩිවලපින් ඒෂියාගේ අනිත් රටවල් දිහා බැලුවමත් ඕගලන්ට පේනවා ඇති ගොඩක් රටවලට මේ කියන ඉම්පැක්ට් එක ඇවිල්ලා තිනවා. එහෙම ඉම්පැක්ට් එක ඇවිල්ලා නැති රටවල් ඇත්තරම තියෙන්නේ
කීපයයි මේකේ ප්‍රොජෙක්ෂන් එක අනුව මෙතන පේන විදිහට බංග්ලාදේශ්, බූතාන්, බ්‍රූනෙයි ඒ වගේම චයිනා චයිනාවලත් ඇත්තටම ඉකොනොමික් ග්‍රෝත් එක අඩු වෙලා තියෙනවා 2019ට සාපේක්ෂව නමුත් ඒක නෙගටිව් ගිහිල්ලා නැහැ ඒගොල්ලෝ ගොඩ යන තත්යකට එනවා කියන එක තමයි මෙතනින් පේන්නේ ඒතර ඒ වගේ ඕගලන්ට පේනවා ඇති ඉතුරු රටවල් වලත් තියෙන තත්ය කොහොමද කියලා මෝල්ඩිව්ස් ගත්තොත් එහෙම ඕගලන්ට පේනවා ඇති සැලකිත ඉම්පැක්ට් එකක් තියෙනවා මොකද ඒගොල්ලන්ගේ ටුවරිසම් වලින් තමයි GDP එකට ලොකුම දායකත්වයක් එන්නේ එතකොට ටුවරිසම් අනිවාර්යයෙන්ම මේ කෝවිඩ් එකත් එක්ක හිට වෙනවා ඒ හිට වීමත් එක්ක ඕගලන්ට පේනවා ඇති ආර්ථිකයට වෙලා තියෙන දෙවැන්ත ඉම්පැක්ට් එක 18%ක නෙගටිව් ග්‍රෝත් එකක් විදිහට තමයි පෙන්වන්නේ ඒ කියන්නේ 2019ට සාපේක්ෂව මේක 18%කින් පල්ලෙහාට වැටෙනවා 2020 කියන එක තමයි මේගොල්ලන්ගේ එස්ටිමේට් එකෙන් එහෙම නැත්නම් 2020 ප්‍රොජෙක්ෂන් එකෙන් IMF එක කියලා තියෙන්නේ. ඒතර මේ ලංකාවේ ලයින් එක දිහා බැලුවම තවත් අපිට පැහැදිලිව පේන ලක්ෂණයක් තමයි 2012 ඉඳන් බලන්න ලංකාවේ ආර්ථික වර්ධන වේගය මොන වගේ පැත්තකටද ගමන් කරලා තියෙන්නේ කියලා මේ කෝවිඩ් තත්ත්වය අපි අතහැරියත්. උනට වෙනවා කි 2012 දී ආර්ථික වර්ධන වේගය 2011ට සාපේක්ෂව 9%ක ලෙවල් එකේ තිබිලා තිනවා. නමුත් 2013 වෙනකොට ඒක සැලකිත ප්‍රමාණයකින් අඩු වෙලා තිනවා. 2013 පොඩි පිකප් එකක් අරගෙන දෙනවා. නමුත් 2014න් පස්සේ බලන්න වෙලා තියෙන වැඩේ 15 16 17 18 19 කියන අවුරුදු පහ පුරාවටම ආර්ථික වර්ධන වේගය පසුගාමී ස්වරූපයකින් තමයි ඉහළ නැගලා තියෙන්නේ. ඉහළ නැගලා තිනවා. නමුත් ඉහළ නැගීමේ වේගය අඩු වෙලා තිනවා. එහෙම නැත්නම් මන්දගාමී ස්වරූපයකින් තමයි ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා තියෙන්නේ. ඒක මෙන්න මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි මම කිව්වේ. කෝවිඩ් නැතුව කෝවිඩ් බලපෑමක් ඇති වුණේ නැතත් මේක ලොකු ග්‍රෝත්යක් පෙන්눔 කරයි කියලා විශේෂයෙන්ම 2020 අපිට හිතන්න බෑ. ඒතකොට මේ වගේ තත්ත්වයක් යටතේ මේ වගේ ඉම්පැක්ට් එකකුත් ආවම මේ වගේ නෙගටිව් ග්‍රෝත්යක් එන එක ගැන අපිට පුදුම වෙන දෙයක්වත් නෑ. ඇත්තටම මේ ප්‍රොජෙක්ෂන් එක බොහෝ විට නිවැරදි වෙන්න පුළුවන් කියන ගැන අපිට මෙතනින් හිතා ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේක තමයි ගේන්න ඕන උණු පණිවිඩය විශේෂයෙන්ම ලංකාවේ ඇත්තටම 3rd quarter එකේ ලොකු එක්ස්පෙක්ටේෂන් එකක් තියන් හිටියා මේ GDP එක වර්ධනය කරගන්න. මොකද මහබැංකුව සහ මූල්‍ය ආයතන සැලකිලි සපෝට් එකක් දුන්න ඉන්ඩස්ට්‍රීස් වලට මොරටෝරියම් හරහා මේ ඉන්ඩස්ට්‍රීස් ගොඩනගා ගන්න. ඒතර ඒකත් එක්ක නැවතත් මේ කෝවිඩ් මතුවීමත් එක්ක සෑහෙන චැලෙන්ජ් එකක් තියෙනවා ලංකාවේ ආර්ථිකයට. ඒ නිසා මේක මර්ධනය කර ගැනීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. අපිට 2020 දී ඉතුරු ක්වාට එකේ එහෙම නැත්නම් අවසාන ක්වාට එකේ ක්වාට 4 එකේ දිවත් මේ නෙගටිව් එන්න පුළුවන් ප්‍රමාණය අඩු කරගන්න chance එකක් තියෙන්නේ. අපි අද කෝවිඩ් මර්ධනය කරගන්න ගන්න ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව තමයි. හරි ඒතර මේක තමයි මේ වීඩියෝ එකේ පණිවිඩය. ඒ වගේ ඉකොනොමික් රිලේටඩ් වීඩියෝස් අපි අවශ්‍යතාවය සහ ඒකේ වැදගත්කම අනුව මේ විදිහට අපි වරින් වර ගේනවා. ඒතර මේ වීඩියෝ එකත් ඒ වගේ එකක් තමයි. හරි නම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේ වගේ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ Investor Think YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. ඒතරම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට update එක එනවා. හරි නම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු.